රපියල් එකොස්දාස් පන්සිීයකින් ජීවත්වෙන හැටි. රුපියල් එකලොස්දාස් පන්සිීයකින් හතර දෙනෙක් ඉන්න පවුල්ලකට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියලා වාරතාවක් පලවෙලා තිබුණු. මේ වාර්තාව මොනවිදිහට ආහරපානවල මලගරන් බලලා හදපු එකක්ද කියන එක ගැන සාක්ෂයක් තිබෙන නෑ. අනෙක් අතට පවුලකට මාසයක් ජීවත්වන්න අශ්‍ය ආහාරපාන විතරක් නෙවෙයි. ඒවා පැත්තක දැම්මත් එකකළොස්දාස්පන්සීය මාසකට පවුලකට කැඳබීල න්න නම් ප්‍රමාණුවත් ඇති. පුදගලයෙක් දවසම පාං කනවා කියල හිතමු. ඒ සඳහා පාන් එකහමාරක්වත් අවශ්‍යයයි පාන් ගෙඩියක් ෘුපියල් එකසිය අනුවයි. එතකොට භාගතුනට රුපියල් තුන් Cයි ප්ලේෙන්ටි දෙකක් බිගොත් C වෙනමොකුත් නොකා නොබී වනත් එයාට පාං කාලා ප්ලේන්ටි දෙකබීලා දවසකත කරන්න රුපියල් හාර සියයක් ඇය වෙනවා. ඒක දවස් තිහගින් වැඩි කළොත් රුපියල් දොළොස්දා. එකොස් දස් පන්සයේ එකතාව එතනම ඉවරයි. යනුවවා හර දෙනෙක්කින්න පවුලකට රුපියල් හතලි සටදාහක් යනවා. ඒ පාංකාලා කහටතේ දෙකබීලයිඉන්න. එතකොට ළමයි ස්කෝලයන් පාසල්ලෝල පහසුගම් ගාස්තු ගෙවන්න ගමන්ුයදම්. අතරේක පන්තිගාස්තු, ගෘහම ලිකයාට රස්සාාවට යන්න ඇඳුමක් සරප්පු දෙකක් ගන්න අධවශය තවක් කොපමන වියදන් තියෙනවාද. ඒව සේරම එකලොස් දාහස් පන්සියෙන් කරන්න පුළුවන් කියලද මේ වාර්තාහදන මුක්්ද විසසධ්ඥෝ කියන්න. මීට අවුරුදු කීපකට කලින් බන්ඳුල ගුණවර්දන කිව්වා වලකට මාසකට දෙදාස්පන්සීකෙන් ජීවත්වන්න පුළුවන් කියලා. ඒ කියන දවස්සල බන්ඳුලගේ නෝනයි දරුවයි ජීවත්තුනේ දෙදදාස් පන්සිීයෙන්ද. මෙවා නිකන් ජනතාවට කෝචක් කරන්න කියන කතා. ඉතින් මෙච්චර ආමාරු අඩියකට ජනතාව පත්වුණු වෙලාවේ ඒ විදිහට ජනතාව හස්සයට ලක්කරණ එක අශිෂ්ට ක්‍රියාව. මේ වගේ වි්‍යාජ කතාව නො එල්ලි අපිට බැරිද ගෙදර දොරේ ආර්ථිකය ගැන අලුත් එහැින් බලන්. පසුගේ සම මේ ගෙවතු වගගේ ගැෙන මු රටේ මුලොක ද්‍යයෝගයක් ඇවුණ. ම නන්දුව යනවා ැසිල් රාජපක්ෂ ජනතාව කිව තමයි දැන් ඉතින් බතල දන්්ඩක් හර හිටවගෙන කන්න බලන්න කියලා. බැසිල් ජීවත්වන හැටි දැකලා බතල දන්්ඩ අතටාරං හිටවන්න හිත් දෙන්නෙත් නැහැ තමයි. ඒත් දේශපාලකයෝ ජනතාවට කන්නගෙනත් දෙන්න නෑ අපිකෑ මොහොයා ගන්න වෙනවා. ඒනිසා බැසිල්ට බැනබැන හරි බතල දන්්ඩ හිටවන්නම වෙනවා. අමර වීරට බැනබැන හරි කැලේ කොස් කඩාගෙන එන්න යන්නම වෙනවා. එහෙම බනිනා අතරම ං ආථකයක් ගමි මනිස්ස හරි ගොන්නගා ගන්න ඕනි. නගරයායට ඒ ඒවිදිහටම කරන්න බැරිවෙයි. ඉඩකන ප්‍රශ්නෙහින්ද. ගමේ තියනව ගවි සමතියයක්. ඒ අරුණාම මරණාධාර සමිතියක්. කාන්තා සමිතියක්. මේ සේරම එකතුවෙලා ගමට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට වැඩපිළවෙලක් හදන්න බැරිද. පුරන් කුම්රුල ගලපන දෙයක් වගා කරන්න පුළුවන්. අත්හරලදාපු ඉඩම් කුෂිකර්මයට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඕවිටිවල කරන වග තව සංවර්ධනය කරන්න පුළුවන්. ඒකට පොහොර ගමේම නිපදවා ගන්න ඕන. රැකයා කරන අයටත් සතියන්තය වගේම සන්දයාබාගේ මෙම කටයුතුලට දායක වෙන්න පුුවන්. ඊට පස්සේ ගමේම සම්පකාර කරමයක් ඇති කරලා මේ නිෂ්පාදන ගමතුළ පහසුමිලට බෙදාහරෙන වැඩසටහනක් ඒ සමිති මගින් සංවිධානය කරන්න පුළුවන්. ලංකාවේ ගොඩනගමින් තිබෙන ලිබරල් ලාආර්ථිකය අපි මුළමින් ොත්තු දෙන්නේ නැහවගේ තත්ත්ව යෙනවා ඒත් ඒක අපිට වලක්වන්න බැරිවෙයි. ඉදිරි පරම්පරාවන් නව ලිබරල් ලාාර්ථිකය වැලඳ ගනි ර්ථමාන පරම්පරාවන්ට ඒක අමාරු ඇති. එනිසා ගැමි ජනතාවට පුළුවන් කෘෂිකාර්මික වැඩසටහම් මගින් නව ලිබරල් අකමති ජීවිතය තර්මක් වෙනස් කරගන් ඒක ගෙදර ආර්ථිකයට සහනයක්. ඒක අයි මේ වෙලාවී වැදගත්මදේ.